ආයුබෝවන් සුබනාම් වසරක් කියලා පිළිගන්නවා හැමදාම මේ ශ්‍රී ලංකා channel එකට. රාජපක්ෂලාගේ සෑම චලනයක් ගැනම දැන් තිබෙන්නේ දැඩි අවධානයක්. මේ රටේ දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඉන්දියාවේ තිරුපති ගිහින් තරාදී ඉඳගෙන තම බරට සරලන පූජාවක් කළත් ඒ සියලු දෙනාට වඩා රාජපක්ෂලා තිරුපති ගියොත් හිතන්නට දෙයක් ප්‍රචාරයට දෙයක් ජනතාවට ලබා දෙනවා. යනුව ගිය සතියේ තිරුපති ගිය මහින්ද රාජපක්ෂත් පවුලේ උදවියත් සමාජ මාධ්‍යවලට හොඳ කටගැස්මක් ලබා දී තිබෙනවා. තිරුපති දෙවියන්ට බාරවීම බෞද්ධ නායකයෙකුට උචිතද නැතිනම් රජයේ සල්ලි වලින් තිරුපති යාම ගැළපේද ආදී මාතෘකා පසුකී වාරවල මේ වන්දනා ගමනේදී ශ්‍රී මහින්ද රාජපක්ෂ ඇවිස්සුව. මෙවර අවසා තිබෙන්නේ හාත්පසින්ම වෙනස් වූ කාරණාවක්. ඒ මහින්ද රාජපක්ෂ ගිය ජෙට් යානය කාගේද යන්නයි. ඒ ගමන සංවිධානය කළේ කවුද යන කාරණාවයි. මේ ගමන එක් කරගෙන ගියේ කන්නා බව අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග තහවුරු කරයි. ආණ්ඩුවෙන් සතයක්වත් වැය වී නැත. එහෙත් කන්නා දෙමළක වීම නිසා දැන් හාහුව වැඩිය. මහින්ද රාජපක්ෂ ජෙට් යානයකින් තිරුපති ගෙන ගිය මේ කන්නා කවුද? මේ කන්නා ගැන උතුරේ හෝ වතුකරේ දෙමළ ජනතාවට වඩා දන්නේ කොළඹ ව්‍යාපාරික හා දේශපාලන පැලැන්තියයි. ඔහුව කන්නායයි සිංහල ප්‍රභූවන් කීවද ඔහුගේ නම ශබ්ද වන්නේ කණනාදන් කියාය. ජීවදත්ත වාර්තාවට අනුව ඔහුගේ නම වේලුපිල්ලේ කණනාදට. එනුව කොටිනායක ප්‍රභාකරන්ගේ නමටම නම් වේලුපිල්ලේ කෑල නිසා යම් සම්බන්ධතාවක් තිබේ. එහෙත් වේලුපිල්ලේ කණනාදන් උපන්නේ උතුරේ වැල්වැටිතුරේ නොවේ. ඔහු උපන්නේ බණ්ඩාරවෙලයි. පාසල්ගේ බණ්ඩාරවෙල ශාන්ත තෝමසේටයි. අපස උසස් පෙළ දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයට ගිය කණනාදන් උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරුවා. ඉන් පසු ගිණුම් කරන පාඨමාලාවක් හැදෑරු කණනාදන් හැට නැෂනල් බැංකුවේ රස්සාවකට ගියා. බණ්ඩාරවෙල හැට නැෂනල් බැංකුවේ රස්සාව කරගෙන සිටියේදී ඉන්දිය පුවත්පතක රැකියා අභ්‍යර්ථු දැන්වීමක් දැක ඔහුගේ ඥාතියෙක් ඒ පිළිබඳ ඔහුගේ නැත යොමු කළා. ඉන්දියානු පුවත්පතේ තිබුණේ දැන්වීමේ උගණ්ඩාවේ තිබෙන ඉම්පීරියල් හෝටල් සමූහයේ ගිඩුම් කරන රැකියාවකයට සේවකයන් බඳවා ගන්න බවයි. කණනාදන් උගණ්ඩාවේ තිබෙන ඉම්පීරියල් හෝටලේ අභ්‍යර්ථුවට ආයුධම් පත්‍රයක් දැම්මා. සමුක පරීක්ෂණයට බොම්බායට ගිය කණනාදන් ඉන් සමත්ව උගණ්ඩාවේ ඉම්පීරියල් හෝටලේ රැකියාවකට ගියා. ඒ 1986 දී. කණනාදන් ඉන් සමත්ව උගණ්ඩාවේ ඉම්පීරියල් හෝටල රැකියාවට ගියා 86 දී. උගණ්ඩාවේ ඉම්පීරියල් හෝටල් සමූහයේ තරු පහේ හෝටල් 12කින් සමන්විත දැවැන්ත ව්‍යාපාරයක්. කණනාදන් ඉක්මනින්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වුණා. එබඳු හෝටල් සමූහයක ප්‍රධාන විධායක නිලධාරියා වීම අප්‍රිකාවේ රාජනායකයන්, දේශපාලඥයන්, ව්‍යවසායකයන් හා බැඳීම් ඇතිකර ගැනීමට ඉතාමත්ම හොඳ හිණිපෙතක්. උගණ්ඩාවේ ඉම්පීරියල් හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කණනාදන් උගණ්ඩාවේ පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කළා. සුලං බලය සූර්ය බලය හොඳින්ම තිබෙන අප්‍රිකානු රටවල විදුලි නිෂ්පාදන ව්‍යාපෘති දෙවනි වන්නේ රත්තරන් ගැනීමට පමණි. ඉතා ඉක්මනින් උගණ්ඩාවේ දැවැන්ත ව්‍යවසායක වූ කණනාදන් උගණ්ඩා ජනපති කගුහා මුසවේනි සමග සමීප මිත්‍රත්වයක් ගොඩනගාගත්තා. උගණ්ඩාවේ දැවැන්ත ව්‍යවසායක වූ කණනාදන් තම හිතවත් අප්‍රිකානු රටවල නායකයන්ටද කගුහා ජනපති හඳුන්වා දුන්නා. ඒ උගණ්ඩාවේ දැවැන්ත ආයෝජනයක් කර තිබෙන කණනාදන් ලවා ඒ රටවල පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමටයි. ඒ සඳහා ගිය අප්‍රිකානු රටවල් ගණනාවක රාජ්‍යනායකයෝ ඔහුගේ සමීපතම මිත්‍රයෝ වුණා. 2005 වෙද්දී කණනාදන් මහින්ද රාජපක්ෂගේ මිත්‍ර සමාගමට එකතු වුණා. ලංකාවේ ආණ්ඩු නිතර සිතන්නේ යුරෝපා රටවල් සමග සබඳතා තර කරගන්නයි. භික්ෂුන් ධර්මය ප්‍රචාරයට යන්නේ යුරෝපයටයි. කාන්තාව රස්සාසවා යන්නේ මැද පෙරදිගයි. ශිෂ්‍යෝ ඉගෙන ගන්න යන්නේ බටහිරටයි. ශ්‍රී ලාංකිකයන්ට අප්‍රිකානු රටවල් තියෙන්නේ ලෝක සිතීමේ පාඩම් ඉගෙන ගැනීමටයි. යුද්ධය අවසාන වී මානව හිමිකම් කොමිසම හමුවට යාමට වූ විට ලංකා ආණ්ඩුවට අප්‍රිකා රටවල් මතක් වුණා. යුද්ධය අවසන් වූ පසු අප්‍රිකානු රටවල් රාජ්‍යයන් සමග සමීප සබඳතා ඇතිකර ගැනීමට මහින්දට වුවමනා වුණා. පළමු වතාවට උගණ්ඩාව සමග තානාපති සබඳතා ඇතිකර ගැනීමට මහින්දට මඟපාදා දෙන්නේ ඒ වන විට 25 වසරක් පුරා උගණ්ඩාවේ සිට අප්‍රිකානු රටවල් පුරා සබඳතා ගොඩනගා සිටි කණනාදන්. උගණ්ඩාව සමග 2013 පළමුවරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹු මහින්ද රාජපක්ෂ එහි තානාපති කළේ කණනාදන්. 2014 වසරේ පැවති ජිනීවාහි මානව හිමිකම් කමිටු රැස්වීමට ලංකාව අතිශය තීරණාත්මකව මුහුණ දුන්නා. රටේ සිටි බොහෝ නිලධාරීන්ට, දේශපාලකයන්ට මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවලට ගොස් රට පිටමින් කැන්වසින් කිරීමට සිදුනා. මේ වන විට උගණ්ඩාව වදනම් කරගෙන ව්‍යාපාර කරගෙන අප්‍රිකානු රාජ්‍යවල නායකයන්
සමග සමීප සබඳතා ඇති කරගෙන සිටි ප්‍රධාන චරිතය කනනාද. උගන්ඩාව, ඉතියෝපියාව, කෙන්‍යාව, සෙනගල්, සුඩාන්, කැමරූන්, මොරිටානියා ආදී රටවල රාජ්‍යනායකයන් හමුවීමට අවස්ථාව ලබා ගත්තේ. අප්‍රිකානු රටවල වසර 35ක් ව්‍යාපාර කළ මේ ව්‍යාපාරිකයා. ජිනීවා මානව හිමිකම් සැසියේ ඡන්දය උගන්ඩාමෙන් ලබා ගැනීමට ගිය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභයව උගන්ඩා ජනපති කුඝාගා පිළිගත්තේ කණනාදන්ට ඇඟිල්ල දිගු කරමින් උබලට ඉන්න හොඳම දෙමළ නේද මේ කියාසමින්. එවර පැවති ජිනීවා මානව හිමිකම් සැසියේදී ඉන්දියාවද ඡන්දය දුන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එහෙත් මේ අප්‍රිකානු රටවල් 8-5කම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්වා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ සඳහා ඒ රටවල නායකයන් හා සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා ගන්නේ මේ වතු දෙමළ ව්‍යාපාරිකයායි. කෙන්‍යාව ඇතුළු රටවල් තුනක් යෝජනාවට එරෙහිව ඡන්දය දීමට පොළඹවා ගැනීමටත් බලපෑවේද කණනාදන්ය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග එවක විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර උගන්ඩාවේ තානාපති කාර්යාලය වසා දැමුවා. එයට හේතුවේ ඒ රට ඉඩි අමීන් වැන්නෙකු අතීතයේ රාජ්‍ය විචාරී බව යයි මංගල කීවා. එහෙත් සැබෑ හේතුවයේ අප්‍රිකානු රටවල ඡන්දය ලංකාවට එරෙහිව යෙදූ උගන්ඩා වහරා කණනාදන්ගේ බලපෑම සිදු කිරීමත් සමගයි. මංගල විදේශ ඇමති ලෙස උගන්ඩා තානාපති කාර්යාලයේ වසා දැමුවත් රනිල් ඒ සම්බන්ධතා දිගු කර ගැනීමට උපායක් හිතුවා. රනිල් කණනාදන උගන්ඩාවේ කොන්සල් ජෙනරාල් බලයෙකු ලෙස පත් කළා. කණනාදන් එදා රනිල් දුන් තනතුර භාරගත්තේ මහින්ද රාජපක්ෂගෙන් අසා අවසරගෙනයි. 2016 උගන්ඩා ජනපති තනතුරට යලිවතාවක් ගුගුකා පත්තු පසු එරට සංචාරයට මහින්ද රාජපක්ෂට ආරාධනා කරා. එවිට විපක්ෂ නායකත්වයක්වත් නොවූ නිකම්ම මන්ත්‍රීවරයෙකු මහින්දට උගන්ඩාවේ ආරාධනා කළේ කණනාදන්ට අප්‍රිකා රටවල් තිබූ බලය හා සබඳතාව නිසා. වෙලුපිල්ලේ කණනාදන්ට අප්‍රිකානු රටවල පමණක් නොව වතිකානුවේද දොර ඇරුණා. අප්‍රිකානු රටවල බහුතරයක් කතෝලික. කතෝලික රටවල අගරදගුරුවරු මෙන්ම වතිකානුවන්ටද වග කියයි. අප්‍රිකානු රටවල අගරදගුරු සමග සමීපව ඉන්නා කණනාදන් ඒ හරහා වතිකානු සමගද සමීප සබඳතා පැවැත්තුවා. ඒ නිසා කණනාදන්ට තිබෙන්නේ අප්‍රිකානු රාජනායකයන්ට දිගු පාප් වහන්සේගේ ආශිර්වාදය ලද්ද ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත් වූවහම කණනාදන් කෙන්‍යාවේ තානාධිපති ලෙස පත් කරගන්නේ උගන්ඩාවේ කොන්සල් කාර්යාලයේද කෙන්‍යා තානාපති කාර්යාලයේද ගෞරවයෙන්. ඒ කණනාදන් අප්‍රිකාව ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන්ට ලංකරා. ලංකාවේ පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඇති විදුලි ලංකා අක්බාර් බ්‍රදර්ස් VS හයිඩ්‍රෝ මෙන්ම මා සමාගම් වලටද අප්‍රිකානු රාජ්‍යනී පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භීමට පෙන්වා දුන්නේ කණනාදන්. කණනාදන් උගන්ඩාවේ ව්‍යාපාර ආරම්භයේ ඉන්දියානු ව්‍යවසායකයන්තුද අප්‍රිකානු රටවල නොයෙක් ව්‍යාපාර ආයෝජනය කරන්නටද පටන්ගත් කාලයකයි. වතු දෙමළ පවුලකින් උපන් කණනාදන් ඉන්දියාවේ මෙන්ම ආයෝජනය කර අතර වෙනසක් නොවූ තරම්ය. ඒ නිසා ඉන්දියාවේ ඛනිජ ව්‍යාපාරික දෙන ව්‍යාපාරිකයෙකුගේ ජෙට් යානයක් වෙන්කර ගැනීමට තමන්ට පුළුවන් වූ බව කණනාදන් කියයි. ලංකාවේ බණ්ඩාරවෙල උපන් කණනාදන් වසර 30කට පෙර සිට උගන්ඩාවේ ජීවත් වූවත් දෙවියන් ඉන්නවා යැයි විශ්වාස කරන්නේ තිරුපතියේය. මහින්ද රාජපක්ෂව තිරුපති යැවීමට පොළඹවා ගන්නේද කණනාදන්ය. කණනාදන්ට කන්නා කියා අමතන්නේ සිංහල ප්‍රභූන්ය. කන්නා යනු ප්‍රේමවන්තයාය.